Stop! Nigga, windshield there. Aibon! මේ ලෝකෙ මිනිස්සුන්ට තියෙන එක එක විදිහේ අමුතු අමුතු ආශාවන් ගැන මං ඔයාලට පෙන්නනවනේ යාළුවනේ මගේ වීඩියෝස් වල නිතරම වගේ. ඉතින් මේ ඔයාලා දකින පිරිමි ළමයාට තිබිලා තියෙන්නේ අන්න ඒ වගේ අමුතුම විදිහේ ආශාවක්. ඒ තමයි ජිම් එකට ගිහින් තමන්ගේ දකුණු අත විතරක් හදාගන්න එක. අවදානේ ගන්න ඉතින් මේ හැමදේමනේ. දැන් අපි බලන්න යන්නේ යාළුවනේ උතුරන තෙත ආච්චියකට ටීවී එකක් දැම්මම මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේක බලන අතරතුරේ ඔයාලට ආරංචියක් තියෙනවා කියන්න. ඒ තමයි විනාඩිය දෙකේ තුනේ වගේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න මම හැදුවා මිස්ටර් පුදුමයා ෂෝට්ස් කියලා අලුත් channel එකක්. ඉතින් මේ වෙද්දිත් ඒකට වීඩියෝස් හතරක් අප්ලෝඩ් කරලත් ඉවරයි. පළවෙනි කමෙන්ට් එකේ description එකේ තියෙනවා channel එකේ link එක. මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම ඒ channel එක පැත්තෙත් රවුමක් දාලා එන්න. ස්මාර්ට්ෆෝන් වලට දාලා තියෙන අමුතු අමුතු ලොක්ස් පැටර්න්ස් නම් ඔයා ඕනි තරම් දැකලා තිබුණත් මෙන්න මේ වගේ ලොක් එකක් නම් ඔයාට දකින්න ලැබෙන්නේ ජීවිතේටම එකපාරයි. ඔයාලා අහලා තියෙනව නේද චාමර වීරසිංහගේ සින්දුවක් තියෙනවා කියුටි කිරාමුව තවරන මුවැත්තී කියලා සින්දුවක්. හැබැයි ඔයා කවදා හරි හිතලා තියෙනවද මොනවද මේ කියුටි කිරා කියන්නේ කියලා? කියුටි කිරා කියන්නේ යාළුවනේ පවුඩර් එකක්. අද ඊයාපු පවුඩර් එකක් එහෙම නෙමෙයි. මේකට තියෙනවා වසර 150ක විතර අතීතයක්. පවුඩර්ම විතරක් නෙමෙයි අද වෙද්දි මේ බ්‍රෑන්ඩ් එකෙන් තවත් නිෂ්පාදන කීපයක්ම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මොකද කියන්නේ කෙල්ලෝ ටික? හද මුද රැල්ලක් මෙන්න මේ වගේ හුරතල්ලු ඇති කරන. තමන්ගේ කොඳු ඇට දෙක එකට වද්දන්න එකට කිට්ටු කරන්න පුළුවන් මිනිස්සු මම ඕනි තරම් දැකලා තිබුණත් මේ තරම් ජවයකින් ඒ වැඩේ කරන්න පුළුවන් කෙනෙක් නම් මම මේ දකින්නේ ජීවිතේ පළවෙනි වතාවට. පේන විදිහට ඉතින් මේ දෙක මැදට ගලක් දැම්මත් කුඩු වෙන සයිස් නේ. දැන් මං ඔයාව මේ එක්කන් යන්නේ ඉන්දියාවේ ත්‍රිශූර් වල තිබ්බ බොහොම අපූරු හෑන්ඩ් මේඩ් මිනිචර් මොඩල් වෙහිකල් එක්සිබිෂන් එකක් බලන්න. වල ගොඩක් කැමතිනේ ඇත්තම වගේ පේන මේ වගේ නිර්මාණ බලන්න නේද? හැබැයි ඉතින් මේවා බලනා වගේම තාමත් කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරලා notification උත් on කරගන්න ඕනි. දැකලා තියෙනව නේද ඔයා ප්‍රවෘත්ති වලට හැම අපේ රටෙත් නීති විරෝධී මත්පැන් විනාශ කරන විදිය. මේක මේ ඉන්දියාවේ වීඩියෝ එකක් වුණත් මට ඔයාලට පෙන්වන්න හිතුණා. මොකද මේවා දැකපු නැති අයත් ඉන්න නිසා සමහරුන්ගේ නම් පපුව දාලා යනවා ඇතිනේ. මේවා මේ විදිහට බිඳිනව දැක්කම ඇමරිකාවේ නෝත් කැරොලිනා වල වාර්ෂිකව පැවැත්වෙන ස්ටාර්ට් ෆෙයා සැණකෙළියේදී තමයි මෙන්න මේ රොකිට් කියන රොබෝව අපිට දකින්න ලැබෙන්නේ. මෙයා පට්ටම දක්ෂයිනේ සින්දු කියන්නයි ඩාන්ස් කරන්නයි. ඔයා රූබික් කියුබ් වලට කැමති කෙනෙක්ද? එහෙනම් මේක දැක්කම වඩත් ඇත්තටම ආස හිතෙයි. මේ තමයි ලෝකේ ලොකුම රූබික් කියුබ් කලෙක්ෂන් එක. මේක අයිති වෙන්නේ මේ වීඩියෝ එකේ ඉන්න ජර්මානු ජාතික ෆ්ලෝරියන් කැන්ටිස්මියට. මෙයාලග දැනටම තියනවලු විවිධාකාර රූබික් කියුබ් වර්ග 1519ක්. ට්‍රයි එකක් දෙමුද රෙකෝඩ් එක කඩන්න? හම්බෙල්ලෙකුට වතුර බිඳුවක් හමු වෙන මෙන්න මේ වගේ අවස්ථාවක් දැකලා තියෙනවද ඔයා මීට කලින්? මෙන්න මේ ක්‍රීඩාවේ තියෙන භයානකකම ගැන මං ඔයාලට අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට ඒක මේ මිනිස්යාගේ මූණ දිහා බැලුවම හොඳටම තේරුම් ගන්න පුළුවන්. හිතා ගන්නවත් බෑ මිනිස්සු තමන්ගේ ජීවිතේයි මෙච්චර අවදානමක දාගන්නේ කියලා. මොකද ඉතින් ගුරුන්ටත් අකුරු වරදිනවා කියලා කතාවක් අපි අහලා තියෙන නිසා. යාළුවනේ ඔයාලා කවදා හරි අහලා තියෙනවද සින්ට් මාටින් කියලා රටක් ගැන? බටහිර ඉන්දිය දූපත් සමූහයේ පිහිටලා තියෙන තවත් අපූරු රටක් තමයි මේ සින්ට් මාර්ටින් කියලා කියන්නේ. මේ රටට අයිති මාහෝ කියන බීච් එකට ගියොත් ලෝකෙ වෙන කිසිම බීච් එකක ගන්න බැරි අත්දැකීමක් ඔයාට ලබා ගන්න පුළුවන්. මොකද මෙයාලගේ එයාපෝර්ට් එක පිහිටලා තියෙන්නේ මේ මාහෝ බීච් එකට යාබදව නිසා. 3D ස්ක්‍රීන් එකක් කියලා අපිට හිතාගන්නවත් බැරි තරමටම කොහොමද කරලා තියෙන මේ නිර්මාණය සහ ඒ අයිඩියා එක?
සමහර මිනිස්සු ජීවිතත් එක්ක පොරබදින විදිය තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ටික ඉටු කරන්න මහන්සි වෙන විදිය දඟලන විදිය නලියන විදිය දැක්කම වේලාවකට අපිට ඇති වෙන්නේ දරා ගන්න බැරි තරම් වේදනාවක් මේක බලන ඔයා පුංචි දරුවෙක් නම් ගහෙන් ගහට ගිහින් පුවක් කැඩුවේ නැතත් ඔයාගේ අම්මා තාත්තා යලත් අසීමිතව වෙහෙසෙනවා ඔයාගේ හීන වෙනුවෙන් කවදාවත්ම මේ මහන්සිය වතුරේ යවන්න නම් එපා මොකද කියන්නේවා එන්න කිව්වොත් සපෝට් එකක් දෙන්න යනවද මෙන්න මේ වර් රෙකෝඩ් එකට දෙකට පැල්ල වැටෙන පොල් අවුලන්න එහෙම නෙමෙයි පොල් ඔළුවේ තියාගෙන ඉන්න නංචක්කු බාරක් වැදුනොත් ඉතින් දරා ගන්න පුළුවන් වෙන්නත් ඕනි හැබැයි මෙයා විනාඩියකට පොල් 42ක් බිඳලා නේ මේ වර් රෙකෝඩ් එක තියලා තියෙන්නේ ඔයාලා අහලා තියෙනව නේද හීට් සිංක් ගැන අහලා නැහැ මේ තියෙන හීට් සිංක් එක නම අහලා නැති වුණාට දැකලා තියෙනව නේද මේවා ඉලෙක්ට්‍රික් උපාංගවල තියෙනවා ඉතින් මේවා දකින්නෙත් අන්නේ හීට් සිංක් එකක් හදන විදිය මේ හීට් සිංක් හදන මැෂින් වලට කියන්නේ යාළුවනේ ස්කයිවිං මැෂින් කියලා අලුත්ම SUV සෙඩෑන් කාර් එකේ කොහොමද මේ කූල්ම ෆීචර්ස් ටික ඔයා කවදාහරි අහලා තියෙනවද සීබනී කියලා මුහුදු ජීවියෙක් ගැන මොලුස්කා වංශයට අයිති මේ සතාව ජපන් ජාතිකයෝ තමයි මුලින්ම හොයාගෙන තියෙන්නේ මෙයාගේ තියෙන හාවෙකුගේ ස්වරූපය නිසා තමයි සීබනී කියන නම මෙයාට වැටිලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල ජීවත් වෙන මයිලින් නුවෙන් කියන මේ කාන්තාව වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සුපිරිම මිනිචර් ආටිස් කෙනෙක් අපි අර කියන්නේ ලොකු ලොකු දේවල් දිහා බලාගෙන ඒවැ පුංචි පුංචි ආකෘති හදන කලාකරුවෙක් කියලා. ඉතින් මෙයා කරපු මේ වගේ නිර්මාණ සිය ගාණක් තියෙනවා. එයාගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ සර්ච් කරලා බලන්න කැමති නම් ඔන්න මම පහලින් දානවා එයාගේ නම. මේ ඔයාලා දකින්නේ ඇමරිකාවේ ජීවත් වෙන ආෂා මැන්ඩෙලා කියන කාන්තාවගේ අඩි 19යි අඟල් 6හමාරක් දිග කොණ්ඩේ. මේක ලෝක වාර්තාවක් හැබැයි මේක හඳුන්වන්නේ world longest locks කියලා මිසක් world longest hair කියලා නෙවෙයි හැඩපළු ගෙතිලා තියෙන කොණ්ඩෙට තමයි මේ ඉංග්‍රීසියෙන් locks කියලා කියන්නේ මේ ලෝකෙ ජීවත් වෙන ගොඩක්ම මාළු පැටවු බිහි කරනව වෙනුවට බිත්තර දැමීමක් සිදු කරලා පැටවුන් බිහි වෙන්නේ බිත්තර මගින්නේ හැබැයි මඩු මාළුවෝ බිත්තර නෙමෙයි දාන්නේ අල පැටවු තමයි බිහි කරන්නේ ඔයාලා මේ වීඩියෝ එකේ දකින විදියට බලන්න ඉතින් එයා ගමන් කරන ගමන් පැටවුන් බිහි කරන විදිය බලන්න ඔයා මෙන්න මේ වගේ විද්‍යාත්මක පරීක්ෂණයක් දැකලා තියෙනවද කියලා මීට කලින් කොහොමද වැඩේ අයඩයින් ක්ලොක් කියලා තමයි මේ අපූර්ව විද්‍යාත්මක පරීක්ෂණය හඳුන්වන්නේ මේකට පාවිච්චි කරන අමුද්‍රව්‍ය අපිට ලේසියෙන් හොයාගන්න නැති නිසා මම ඒකන කියන්න යන්නේ නැහැ මෙතනදී අයඩයින් ක්ලොක් කියලා අන්තර්ජාලයේ සර්ච් කරලා බලන්න විස්තර අවශ්‍යම අය එනං ඉතින් මේකත් පෙන්නගෙනම මම හිතුවා අදට මේ වීඩියෝ එකත් මෙතනින් අවසන් කරන්න කියලා හැබැයි මෙන්න මෙතනක් තියෙන ඔයාලට තාමත් අපේ channel එකේ බලන්න බැරි වෙච්ච වීඩියෝ එක එනං ඒකත් අනිවාර්යෙන්ම ක්ලික් කරලා බලන්න ඒ බල්ල හැමෝම පරිස්සමට ඉන්න මං එනම් අදට මෙතනින් නවතිනවා ඔයාලට ජය